අයිබෝන් අපි ඇවිල්ලා තින්නේ කොමගම පිටුපන ප්‍රදේශයට අපි දැක්ක මේ දවස්වල සෝෂල් මීඩියා වල ගොඩක් ෆොටෝස් ෂෙයා වෙනවා නංගිරි සම්බන්ධ විශේෂයෙන්ම ඒ නංගි එක එක්කෙනාගේ සාමාන්‍යයෙන් ලබා ඉන්න පිළිගන්න උකලෙවන්ගේ චිත්‍ර අදලා සෝෂල් මීඩියා වල ලබා දෙනවා පොඩ්ඩක් අපි කතා කරන්න ආවා මේ ඒ නංගු හම් වෙන්නවා කොහොමද ඉස්සර නම කියන්නේ කොහොමද නංගි රත්ති බණ්ඩාර ඉස්කෝලේ වංගම මහාවිද්‍යාලේ එක වසරේ ඉඳලා 11 වසර වෙනකම් ඇසේව කරන්න ගියා මාර්ග මහාවිද්‍යාල කරපාරේ. පොඩ්ඩක් මට පවුල විස්තර පොඩ්ඩක් කියන්න. ඔලින්නේ අම්මයි මායි ආච්චි තාත්තා පොඩි කාලේම නැහැ. එයා කියන්නේ යාඩ මේ ආබාධයක් කියලා එයා අපිත් එක්ක නැහැ. එතකොට අපි දැක්ක චිත්‍ර පොඩ්ඩක් හැදලා දිනවා. ඇයි මේ චිත්‍ර කලාව පොරගන්නේ? පොඩි කාලේම චිත්‍ර අඳිනවා. දැන් මේ ගේ වුණා ඉස්සර කැලෑවක් වගේ ඇඳලා 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 ලඟ දැන් මම පොඩි ඉඳලා ඉස්කෝලේ යන ගත්තම මම පේන්ට් කළා දවගේ ගත්තා. ඉතින් ඇටි පොඩි ඊට පස්සේ මම කරපොන්ටි ඔපරේෂන් එකක් කරා. ඒකත් එක්ක මේ මම ඇත්තටම පිටිට ඇඟල ජොබ් කරන්න හරි අපහසුයි. පස්සේ දෙරිලා එන්න. ඉතින් ඊරාණ සමහර දවල් හිටගෙන ඉඳ ජොබ් තියනවා. පස්සේ අම්මා කොහරි අම්මගේ මොනාරි ඉල්ලුවට පස්සේ අම්මා කියන්නේ ජොබ් එකක් කරලා ගන්න. ආ ජොබ් එකක් කරලා ගන්න නේද? අපි මේ මාමලා ටීවී එකක් අරගෙන ඊයසේ ඕකට ඔහොම තමයි මුල වුනේ. චිත්‍ර අදින්න ගත්ත මුල මං කියන්නේ. අපිත් ගමුකෝ අම්මා කියලා කියනවා අම්මගේ ඔය ජොබ් එකක් කරන්න ගාලා කියන්න කියලා. පස්සේ මට මම චිත්‍ර එතකොට විකුණන්නේ නැහැ. ඇතල දාලා විකුණන්නේ. පස්සේ ඒත් එක්කම අයියා කෙනෙක් මාව අයියා කෙනෙක් එක්කෙනෙක් කියවන නංගිලාට චිත්‍රයක් දෙනවා කියලා. ඒක ඉස්සර පටන් ගත්තේ රුපියල් 500ට. ඊට පස්සේ මම ආපහු හොඳට පුරුදුලා YouTube එකෙන් බල බල මම ක්ලාස් ගියන අතරේ තනියම ගාවුනේ. ඉතින් ඊට පස්සේ ඇඩ් එකක් දැම්ම FB එකේ චිත්‍ර අඳින ඕනයි කියන්නේ. කොහොමරි මට ඒ මාසේ මට අවශ්‍ය මුදල් හම්බුණා TV එකේ මුල් පියවරට. ඇස්සේ දවල්ට තුනකට කලින් කියන්නේ දැන් එයා උපුම්ම තාවෙදී ඉන්න. ඔබ මේ කියන කරගෙන ශ්‍රීපතන් දැන් සම්බන්ධව පොඩ්ඩක් කියන්න කැමති නම් කරා කියන්නේ පොඩි කාලේ වගේ. එක වසරේදී තමයි අපේ අම්මා රට ගියා. ඒ දවස්වල එයාසේ අම්මා බයිසිකලයක් ගත්තා. අතර පාරියාසේ බයිසිකලර මොන වාහන වල ඉතින් බයිසිකලයක් ගන්න ගන්න සල්ලියන තිබුණා. ඉතින් ඒක ඔව් ගත්තා. අරගෙන මම පදිත්ටි හරි පොඩ සයිට් එකට යන්න ඇලවෙලා දැන් ආච්චි වරෝ ඔව් ඇයි ඔව් පදින්නේ අර නෑ මං හිතල නෙමෙයි පදින්නේ එහේ යන්සේ ආච්චි ආච්චි අරගෙන ගියා හොස්පිටල් මාව එයා සනවා ඇස්ට්‍රේ අරගෙන ගියා මගේ මිච්ච පොඩි ඇදයක් තියෙනවා මේ ඊට පස්සේ අර එක වැඩෙන්න වැඩෙන්න අයියා මේ මාව රැ පැත්තට එනවා අර කොන්ද ඉස්සිලා දැන් එතකොට දැන් ඒ වට ඊට පස්සේ කවර්ස් එහෙම දැම්ම එතකොට ඉස්කෝලේ ළමයින්ටත් හරි අමුතුයි සාමාන්‍ය ළමයෙක්ගේ නෙවෙයිනේ අර අය දාපුටි දාලා තියෙන කවයක හෙන හයියයි අර ඉබ්බේගේ කට්ට වගේ දැන් කට්ටු කරලා යනවා ඒකට හරි අපහසුයිනේ ඊට පස්සේ ඒවා ගැලවුවා ඊට පස්සේ සම්පූර්ණම පිට ඉස්සලා ඉතින් අර සමහර අය හරි අමුතු විදියට වැළවුවා යාළුවත් එහෙම ලොකු වෙන්නට කරේ නැහැ හිටියා යාළුවෝ කීප දෙනෙක් දැන් ඉස්කෝලෙන් ගොඩක් උදව් කරා ජාතික රූප හරියට උදව් කරා. ඒ දවස්වල තිබුණා නුගසෙවනේ මේ අර ඒ කට්ටිය ගෙන්නලා සල්ලි එකක මේ සිද්ධියා ඒ සීකට ගෙන්නවා. ඊට පස්සේ ජර්මන් වල මේ කට්ටියක් උදව් කරා. ඒත් මගේ චිත්‍ර දැකලා මේ වුණේ. මේ ඒත් අර ආටි කෙනෙක් අඳුරනලා දීලා මාව. ඊට පස්සේ ඒගොල්ලෝ මේ කට්ටිය මේ ඇවිල්ලා ඒවට ඉතුරු සල්ලි ටික දීලා ඊට පස්සේ ඔපරේෂන් කළේ ඉවරනම මම බලන්න ආවයි බලලා. එයාසේ ආච්චිලා ටිකට් ගහලා විකුණලා ගෙවල් ගාඩි ගියා. හරියට දුක්ඛින් නැහැ. ඒ සිද්ධි. මේ දුක්ඛින් නැහැ නේ. අපි දැක්කා මාමුරේ කියන්න දෙයක් නැහැ ෆොටෝ ගොඩක්. විද්‍යෝ වල ඉඳලා බවා දී. අපි දැක්කා රටේ ඉන්න ප්‍රේමෝර්ගෙන් සිද්ධම මුචය.
ජනාධිපතිතුමා අගමැතිතුමා අරපුර හමුදාපතිතුමා අනිත්‍රෝණ මහත්තයා මේ වගේ කලාකරු ගොඩක් ඇඳලා තියෙනවා. සාමාන්‍ය චිත්‍රයක් අඳිනවාට සාමාන්‍යයෙන් කොපමණ කාලයක් යනවද? मुदल प्रश्न सहन रिपोर्ट कहाँ नहीं होगा तो फेसबुक पे ना पोस्ट करते हैं मतलब रिपोर्ट कहाँ नहीं होगा आउ द उसके लिए ना दाना क्या नोट है आप इधर हम करा डबी हम करा नोट ने ने यहाँ कर रहे हैं क्या करा ही आई अभी कर रहे हैं हरे में ए पावल पावल है हरे होता है यार बोलता कोम कोम ये मोड़ा दिखे दागर से अच्छा मगर वैरंटा कर ल ඉතින් නැහැ උදරන්නේ කිරිසියාවක් නැහැ එහෙමත් තනේ වන්දා ඉස්සර ඇතර මේ මුකල හරි හොඳ යාළු වෙකලා හිටියේ හොඳ යාළු දැන් හතුරු කියලා ඔව් අර සමහරවල් හොඳ යාළුවන්ට අපි විස්තර කියනවාද අර ඒ විස්තර දැනගෙන මේ පොයින්ට් එකෙන් අපිට ඊට පස්සේ ගහන්නවනේ එහෙම සිද්ධියක් තව එලා තියෙන්නේ දැන් අපේ රටේ සාමාන්‍යයෙන් අපි මොකක් කර හැකියාව කි ඉස්සරහට එන්න උත්සාහ දරනවා නම් අපි කට්ටිය ගොඩක් කරන්නේ මොකද ගහන්න තමයි උත්සාහ කරන්නේ उदाऊ करा इन्ना
ඉස්සලම අම්මට ආදර අම්මනේ අම්මට මේ ඊටසේ සමහර වෙලාවට නොකාන මේ චිත්‍ර දිටි ආච්චිලු කට්ටයක් කවනවා බලන් ඉන්න බලන් ඉන්න තියෙනවා මේ යත් කරනවා ඉතින් අදින චිත්‍ර වලට දැස්පියකේ මින්න නැහැ ඒගොල්ලන්ට මම මුලින්ම තැන්කියු කරන්න ඕනේ මොකද ඒගොල්ලෝ කරන ෂෙයා කිරීමේ ලයික් කිරීමේ කමෙන්ට් කිරීමේ තමයි මම මිනිස්සු අඳුර ගන්නෙ මුලින්ම උදව් කරා මුලින්ම ඉස්සර පිටි අනුෂ් අනුෂ් කියලායි ප්‍රසාරි රෝකිලෙන්ියා ඔය දෙන්නා සෑහෙන උදව් කරා ඊට පස්සේ ඔය දැන් මගේ රිපෝට් ගන්න කියන පුද්ගලයාත් යම් විදිහකට මට උදව් කරා නම් කියන්න බෑ කරා ඊට පස්සේ ඉන්නේ ඇන්ටි දන්නවද මම සෑහෙන උදව් කරනවා දැන් කොච්චර වැඩලා හිටියත් කතා කරලා හරි सोशल සතුටේ විඩ ගන්නත් ඇහුවේදී මම ඒක ලොකු මේකක් දැක්කේ නැහැ මම මල් ලැජ්ජේ සාමාන්‍ය වගේ කතා කරා සතුටේදී ආඩ thank you මම මේ වෙන වෙලාවක ඉන්ටර්වියු එකට ආවට ඒ ඔය කියන්නේ මට උදව් කරපු හැමෝටම thank you නමගම කියන්න බැරුණා නේ sorry රයිඩර්ස් ටයිගර්ලාගේ මීටප් තියෙනවා බයික් එකේ. අපේ අම්මා දිදී ඒවට යවනවා මේ. ඇත්තමම මම එහෙම යන්න ඉල්ලන්නේ ගෙදරින්. ගෙදරම තමයි ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ තමයි සෑහෙන උදව් කරන්නේ. කොහේ හරි එකගේ පයිස් වඩා කෝ ගෙදරට ගෙනත් දානවා. මේ හරි හොඳයි. ඒගොල්ලෝ උදව් කරලා දෙනවා. ඒ වගේම මේ නංගී මිනිස්සුන්ට කරපු තව ගොඩක් තියෙනවා සිතනදපු. ඒවත් අපි සූදානම් ඔයාට ඒ අදාළ උදව්ට ලබා දෙන්න. ලබා දෙන සුදානම් ඉතින් දෙකටම අපිත් එක්ක රැඳින්න කියලා ප්‍රාර්ථනා කරමින් නෝ ගොඩක් ස්තුතියි